අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත ප්‍රවෘත්ති රාත්‍රී ප්‍රවෘත්ති විකාශය ආරම්භ කිරීමටයි මේ සූදානම මම සඳරුවන් ඉදිරිමාන්න සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවධානය ඉතිහාසයේ ප්‍රථම වරට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අවම අගය වාර්තා වෙයි ශ්‍රී ලංකා ආර්ථිකයට මරු පහරක් පිලිකා කාරක පොල් තෙල් රසායනික මිනීමැරුමක් සජිත් ගෙන් චෝදනා වැරද්දක් වුණා නම් ඒක වැරද්දක් රේගුවද ප්‍රමිති ආයතනයේද නෙවෙයි ඒක කරපු අයට දඬුවම් දෙන්න ඕන රේගුව අධ්‍යක්ෂ ජෙනරාල් අවධාරණය කරයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ තත්ත්ව පරීක්ෂාව ගැන සැකයක් තියාගන්න එපා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් වරිය සහතික වෙයි චීනයේ සිට රැගෙන ආ සිනෝෆාම් කොවිඩ් මර්ධන එන්නත ජනපතිට බාර දෙයි වසරේ අඩුම දෛනික කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව ගත ඌ පැය 24න් හෙරොයින් කිලෝ 300ක් ස්වංක්‍රීය ගිනියාවි උණ්ඩ සමග ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු දීවර බෝට්ටුවක් සමග ඉන්දියාවේදී අත්අඩංගුවට බන්දුල කියන සහන මල්ල හෙට සිට ජනතාවට ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත ඉන්දියාවේ කේරළ ප්‍රාන්ත මුහුදු තීරයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 300ක් සහ අවි ආයුධ තොගයක් සමග ශ්‍රී ලාංකික දීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය වෙරළ ආරක්ෂක අංශය පවසන්නේ ඉන්දිය මාධ්‍ය වාර්තා කරන්නේ පසුගිය 25 වනදා ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට අයත් විසින්චම් මොහොදු තීරයේදී මෙම සැක කටයුතු ශ්‍රී ලාංකික යාත්‍රාව පරීක්ෂාවට ලක් කර ඇති බවයි ඉන්දිය වෙරළාරක්ෂකයන් විසින් සිදු කළ මෙම සෝදිස් කිරීමවලදී රවිහන්සි නම් මෙම ශ්‍රී ලංකාවට අයත් යාත්‍රාව තුල තිබී හෙරොයින් වර්ගයේ මත්ද්‍රව්‍ය ගිනියාවි සහ පතුරම් විශාල ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා ඉන්දිය වෙරළාරක්ෂකංශය සහ ඉන්දිය මාධ්‍ය වාර්තා කරන්නේ රවිහන්සි නම් මෙම ශ්‍රී ලාංකික යාත්‍රාව තුල තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 300ක් සහ AK-47 වර්ගයේ ස්වංක්‍රීය ගිනි අවිමෙන්ම ඒ සඳහා යොදන පතුරම් දහසක් සහ මිලිමීටර 9 වර්ගයේ පිස්තෝල සඳහා භාවිත කරන උණ්ඩ විශාල ප්‍රමාණයක් තිබී සොයාගත් බවයි යාත්‍රාවේ සිට ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දිය ආරක්ෂකංශ පවසනවා මෙලෙස මත්ද්‍රව්‍ය සහ ගිනි අවි සමග අත්අඩංගුවටගත් ශ්‍රී ලාංකිකයින්ගේ නම්ද ඉන්දිය මාධ්‍ය විසින් වාර්තා කර තිබෙනවා ඉන්දිය මාධ්‍ය වාර්තාවන්ට අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති ශ්‍රී ලාංකිකයින් වන්නේ නන්දන දසප්‍රිය ගුණසේකර සෙනරත් රණසිංහ සහ නිශ්ශංක යන අයයි ශ්‍රී ලංකා දීවර යාත්‍රාවේ තිබී සොයාගත් හෙරොයින් තොගේ වටිනාකම ඉන්දිය රුපියල් කෝටි 3000කට ආසන්න වන බවටයි එරට බලධාරීන් තහවුරු කර තිබෙන්නේ හෙරොයින් තොගේ රවිහන්සි දීවර යාත්‍රා රවේ ජල ටැංකිය තුල පැකට් 301ක් ලෙස අසුරා තිබුණා. මෙම හෙරොයින් තොග ඉරානයේ සිට වෙනත් යාත්‍රාවකින් ගෙනවිත් ඇති බවටත් ශ්‍රී ලාංකික දීවර යාත්‍රා වෙත ලක්ෂද්වීප මුහුදු තීරයේදී ලබා දී ඇති බවටත් මේ වන විට තොරතුරු ද අනාවරණය වී තිබෙනවා. මෙම මත්ද්‍රව්‍ය පැකට් තුල අස්වැකු පියාඹන ආකාරයට සටහන් වන ලාංඡනයක්ද දක්නට ලැබෙන බවයි ඉන්දියා මාධ්‍ය පවසන්නේ. පාකිස්තානයේ කේන්ද්‍ර කරගනිමින් සිදු කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම හා මේ සම්බන්ධ බවටද මේ වන විට සැකමතුව තිබෙනවා. අත්අඩංගුවට ලැබූ ශ්‍රී ලාංකිකයින් 6 දෙනා එරට අධිකරණ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්දනාගාරගත කිරීමටයි නියම කර තිබෙන්නේ. අමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ මෙතෙක් වාර්තා වූ දැවැන්තම කඩාවැටීම අද සටහන් වුණේ රුපියල් 202 සීමාව ඉක්මවා යමින්. මීට පෙර ඉතිහාසයේ ඩොලරයක විකුණුම් මිල රුපියල් 202 සීමාව ඉක්මවා ගොස් තිබුණේ නැහැ. මෙරට ඉතිහාසයේ පළමු වරට ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 202 සීමාව ඉක්මවා ගියා. ශ්‍රී ලංකා මහ බැංකුව අද දහවල් ප්‍රකාශයට පත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 202.4ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඩොලරයක ගැනුම් මිල සටහන් වුණේ රුපියල් 197.62ක් ලෙසයි. මෙලෙස ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රුපියල ඉතාමත් පහළ අගයක් ගැනීමත් සමගම රාජ්‍ය බැංකුව ආශ්‍රිතව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිලද රුපියල් 202.3 අතර සටහන් වී තිබෙනවා. මාර්තු මාස 16 වනදා වන විට ඇමරිකානු ඩොලරේ විකුණුම් මිල රුපියල් 200 සීමාවට පැමිණි අතර එතැන් සිට මේ දක්වා අඛණ්ඩව ඩොලරයට සාපේක්ෂව ඩොලරේ විකුණුම් මිල රුපියල් 200 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
මීට පෙර ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රුපියල රුපියල් 200 සීමාවට පැමිණියේ 2020 වසරේ අප්‍රේල් මාස 8 සහ 9 යන දින දෙක තුල පමණයි. මෙතෙක් ශ්‍රී ලංකා රුපියල ඩොලරයට සාපේක්ෂව රුපියල් 202 සීමාවද ඉක්මවා යමින් මෙවැනි කඩාවැටීමකට ලක් වී ඇත්තේ ප්‍රථම වරටයි. මේ වන විට ශ්‍රී ලංකාව විදේශීය රටවලින් ලබාගෙන ඇති ණය වාරික ගෙවීමේදී සහ විදේශ රටවලින් මෙරටට බහඬ ගෙන්වීමේදී ඩොලරය දැඩි ලෙස ශක්තිමත් වී ශ්‍රී ලංකා රුපියල කඩාවැටීම ඊටම අහිතකර තත්වයකටයි ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බලපානු ලබන්නේ. උදාහරණයක් ලෙස අප ඇමරිකානු ඩොලර් මිලියනයක් ණය වාරික ගෙවීමට පවතින්නේ නම් දළ වශයෙන් මේ වන විට ශ්‍රී ලංකාවට ඒ සඳහා ගෙවිය යුතු මුදල ශ්‍රී ලංකා රුපියල් මිලියන 202 ඉක්මවනවා. වර්තමානයේ කොවිඩ් වසංගතයත් සමග ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ක්‍රියාවලියද අඩපණ වී ඇති පසුබිමක අපනයනයේද දුර්වල මට්ටමක පවතිද්දී සංචාරක කර්මාන්තයේද දැඩි ප්‍රවණතාවයක් දක්නට නොලැබෙන මෙවන් වකවානුවක් තුළ ඩොලරය මේ ආකාරයට ශක්තිමත් වෙමින් ශ්‍රී ලංකා රුපියල කඩාවැටීම ශ්‍රී ලංකාවේ හෙට ආර්ථිකයට ඉතාම අහිතකර ලෙස බලපානු ඇති බවයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. කෙසේ හෝ මෙම තත්ත්වය පාලනය කර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රමුඛ අදාළ පාර්ශ්වයන් කටයුතු නොකරන්නේ නම් ඒ තුලින් ඇතිවන බලපෑම ජනතාවගේ දෛනික ක්‍රියාවලියටද බලපාමින් ආර්ථිකයේ ප්‍රබල පසුබෑමක් සිදුවීමට ඉඩ ඇති බවද ආර්ථික විශ්ලේෂකින් පෙන්වා දෙනවා. ආන්දෝලනයට තුඩු දුන් ඇල්ෆා ටොක්සින් පිළිකාකාරකයේ අඩංගු බවට තහවුරු වූ ආනයනික පිරිපහදු නොකළ පොල් තෙල් සම්බන්ධයෙන් අද දිනේ ජනමාධ්‍ය මතංශයේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැතුණා. ඊට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය සහභාගී වුණා. ඇයි ඇත්තටම අපිට නීතිමය වශයෙන් ක්‍රියාමාර්ග ගන්න බැරිද? විශේෂයෙන් මරණ දඬුවම් වගේ දඬුවම් ලබා දීලා කොහොමද ඒක නවත්තන්න පුළුවන් තත්ත්වයකට ඇති කරගන්නේ? අපේ ලංකාවේ දැනට තියෙන නීති පද්ධති අනුව ඔය ආනයනය කරොත් කවුරු හරි හරි දේශීයව හරි නිෂ්පාදනය කරනවා නම් ඇෆ්ලොටොක්සින් වැඩි ඒවා ඒකට නීතිමය දඬුවම් මම නම් දන්න තරමේ නැහැ. මේ ඒ තියෙන්නේ ෆයින් එකක් විතරයි. මේ දැන්වත් මේ ප්‍රශ්නේ ආපු හින්දා නීති සම්පාදනය කිරීමට කටයුතු කරනවා නම් සුදුසුයි කියලා තමයි හිතෙන්නේ. මොකද එහෙම නීති නැතුව ෆයින් එකකින් මේ වගේ ක්‍රියාවල් ඉදිරියට නවතින්නේ නැහැ. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ලබා දෙන ප්‍රමිති සහතිකය කොතරම් දුරට විශ්වාසනීයද? අපේ ඇතුළෙත් හොඳ නියාමනයක් තියෙනවා. සම්පල්ස් අරගත්තට පස්සේ ඒක අපේ ප්‍රමිති ආයතනයේ තියෙන ගබඩාවට. ගබඩාවේදී ලේබල් ඔක්කොම ගලවනවා. අපේ වෙනම නොම්බරයක් දෙනවා ඒ හැම සම්පල් එකකටම දීලා තමයි ලැබ් එකට අරින්නේ. එතකොට පරීක්ෂණාගාරයේදී ඒගොල්ලෝ දන්නේ මේ මොන ලේබල් එකෙන්ද කාගේකද එහෙම කිසිම බලාගන්න ඉඩයක් නැහැ. මටවත් බලාගන්න විදිහක් නැහැ. කාට හරි සැකයක් තියෙනවනම් අපි ගියමු ෆේල් වෙච්ච එකක් නිර්දේශයක් දෙනවා පාස් කියලා. එහෙමනම් ඕනම එක්කෙනෙකුට මම කියනවා ඕනම වෙලාවක ඇවිල්ලා ඔඩිට් එකක් කරන්න එහෙම ඒවා තියෙනවද කියලා බලන්න කියලා. දන්කොටුව ප්‍රදේශයේදී බවුසර දෙකක් අත්අඩංගුවට ගන්නවා. ඒ බවුසර දෙකේ තියෙන විශේෂත්වය දෙක සංගවලා තියෙනකොට තමයි අත්අඩංගුවට ගන්නේ දන්කොටුව පොලිසිය විසින්. මේ පැහැදිලිව පෙන්නවා මේ බවුසර් වල මුද්‍රා තබලා තියෙන්නේ පෞද්ගලික සමාගමකට අයිති මුද්‍රා. ශ්‍රී ලංකා රේගුව විසින් තබන ලද මුද්‍රා ඊට වඩා හාත්පසින්ම වෙනස්. ශ්‍රී ලංකා රේගුව ආඥා පනත යටතේ ඔවුන්ට විරුද්ධව කටයුතු කරනවා නම් දඩයකට තමයි ඔවුන් යටත් වෙන්නේ. නමුත් පාරිභෝගික සේවා අධිකාරිය යටතේ ඔවුන්ට විරුද්ධව කටයුතු කරනවා නම් එතනින් ඔබට ගිහින් ඔවුන්ට නීත්‍යානුකූලව කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. ඒ සම්බන්ධව කාර්යභාරිෂ්ඨ කරන ඒ ඇමතිවරුන් ඒ සඳහා සූදානම්ින් සිටිනවා. දිස්ත්‍රික්ක 25න්ම අරගෙන ඒ නියඳිවල් පරීක්ෂාවට භාජනය කරලා තියෙන්නේ පොල්තෙල් වල විෂකාරක ද්‍රව්‍ය තියෙනවද කියලා බලන්න මිසක් මේවට සම්බන්ධ වුණ ආයතන වල වැරදි හොයන්න නෙමෙයි. මේ වෙලාවේ මම ප්‍රකාශ කර සිටිනවා ශ්‍රී ලංකා රේගුවෙන් වැරද්දක් වුණා නම් ඒක වැරද්දක්. ඒක ඉතින් ආයක නිවැරදි කරන්න බෑ. ඒක වැරද්දක්. මෙතුමියගේ ආයතනයේ වැරද්දක් වුණා ඒකත් වැරද්දක්. ඉතින් වැරද්දක් වුණා නම් අපි වැරද්ද හදා ගන්න ඕන. වැරද්දට මුල් වුණ කොටස් ඉන්නව නම් නිලධාරිවරුන් එහෙම නැත්නම් ඒ අය ඉන්නනේ ඒවට විරුද්ධ විනය අනුකූල කටයුතු කරන්න ඕන. පිලිකා කාර්ක අඩංගු පොල්තෙල් මෙරටට ගෙන්වීම තමන් දකින්නේ ජීව රසායන මිනිවු මරුමක් ලෙස බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එය අද කොළඹ බ්ලූමන්ඩල් ප්‍රදේශයේ පැවති 67 වන සත්කාරයේ විපක්ෂ නායක ජන්ගම සේවයට එක්වමින් අලුත් අවුරුද්ද ගැන කතා කරනකොට අපි බොහෝ විට කතා කරනවා හිස තෙල් කෑම ගැන. නමුත් දැන් අපිට කතා කරන්න සිද්ධ වෙලා තිබෙන්නේ විස තෙල් කෑම ගැන. විශේෂයෙන්ම මේ ආණ්ඩුව, මේ රජය, ඇමතිවරුන් සහ සමහර නිලධාරීන් බහුජාතික සමාගම් වලට, දේශීය කම්පැනි කාරින්ට යටත් වෙලා, වහල් වෙලා විවිධ
සන්තෝෂම් වලට ගොදුරු වෙලා මේ රටේ ජනතාවගේ ජන ජීවිතය මහා බරපතල හානියකට ලක් කරන තත්වයකට අද නිර්මාණය වෙලා තිබෙනවා. මේ තත්වයට වර්තමාන රජයේ වග කියන්නට ඕන. මේ ප්‍රශ්න හමුවේ වග කිවි යුතු ඇමතිවරු ගොළු වෙලා මේ ප්‍රශ්න හමුවේ ජනතාවට මේ බරපතල ප්‍රශ්න පිළිබඳව ප්‍රශ්න අසන්නට කවුරුත් නැහැ. ජනතාව අසරණ වෙලා මුළු රටම මේ රජය අනාථ භාවයකට ගෙනහිල්ල. මම දකින්නේ මේ වස විස අඩංගු පොල්තෙල් වෙළඳ පොල්ට නිකුත් කිරීම ජීව රසායන මිනීමැරුමක් සාපරාදී ක්‍රියාවක් හැටියට. දැන් හැමෝම හිතාගෙන ඉන්නවා කාලයගේ යෑමෙන් මේ පිළිකාකාරක පොල්තෙල් ප්‍රශ්නය එහෙම් පිටින්ම අමතක වෙලා යයි කියලා. නමුත් අපි මේ ප්‍රශ්නේ අමතක කරන්නට ඉඩ දෙන්නේ නැහැ. සමගි ජන බලවේගයේ අපි මේ පොල්තෙල් දූෂණය, මේ පොල්තෙල් වංචාව, මේ මහා කුමන්ත්‍රණය අපි රටට හෙළි කරන මේක පිටුපස්ස සිටින සියලු දෙනාගේම නන්ටික ඒ සියලුම පුද්ගලින් පිළිබඳව අපි හොයලා බල රටේ ජනතාව දැනුවත් කරනවා. මෙතර පිළිකාකාරක අඩංගු ආනයනික පොල්තෙල් සම්බන්ධයෙන් අද දේශපාලන වේදිකාවේ මෙලෙස අදහස් පළ වුණා. ආණ්ඩුව පොල් තෙල් ගෙනාවේ නෑ, ආණ්ඩුවට හිතවත් අය තමයි පොල් තෙල් ගෙනාවේ. ඔය සීනි වගේ තමයි පොල් තෙලුත් ආණ්ඩුවේ හිතවත් උදවිය. ඔය හොයාගෙන යන්නකෝ. ඡන්ද කාලට කවුද ඒ උදව් කරපු කියලා ඒ කට්ටියගේ හොයාගන්න පුළුවන්. ඡන්දි දීපු 69 ලක්ෂෙන් නොදීපු අපි ඔක්කොම වහ පොල් තෙල් කාලා දැන් අපේ ඇඟේ ඇල්ෆා ටොක්සින් ශරීරගත වෙලා පිළිකාව කොයි මොහොතේ ඉද කියලා කියන්න බෑ. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ තියෙන්නේ ජනාධිපතිවරයා යටතේ. මේ පිළිකාකාරක පොල් තෙල් ටික මේ විදිහට රට ඇතුළට දාලා මේ සිද්ධ කරේ ත්‍රස්තවාදී ප්‍රහාරයක්. මේක රසායනික ප්‍රහාරයක් වගේ ප්‍රමාණිකූලව මිනිස්සු මැරිලා යන්න කරපු ප්‍රහාරයක්. තවම මේ සමාගම් වලට විරුද්ධව නඩු දාලා නැහැ. චීන මේ වගේ සිද්ධියක් වුණාම එල්ලලා මැරුවා. ලංකාව මොකද්ද? ආපහු පොල් තෙල් ටික රට යවන්න බොහොම ආදරෙන් කියනවා. පිරිපහදු නොකරපු ඒවා ගෙන්නන්න බෑ. ඒ නිසා පිරිපහදු කරන මුවාවේ ලොකු වංචාවක් කරලා තියෙනවනේ. අනිවාර්යයෙන්ම වුන් තරාතිරම නොබල දඬුවම් කරනවා. අනිවාර්යෙන් ඒ වෙනුවෙන් අපි වෙණී ඉන්නවා කියන අපි ඒ වෙනුවෙන් කතා කරනවා. ඒ වෙනුවෙන් බලපෑම් කරනවා. කවුද අරයාද මෙයාද කියන එක වැඩක් නැහැ. මොන්ටම හිතන්නේ දැඩි දඬුවම් කරන්න ඕන. හැබැයි ඉතින් දැඩි දඬුවම් කරන අපොහොසත් වුණත් ස්වභාව ධර්මයාගේ දඬුවමෙන් බේරෙන්න බෑ ඔය කාටවත්. වෙළඳ ඇමතුමා ඉල්ලාස් වෙන්න අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. වගේ වගක් නැහැ වගේ තමයි එතුමා කටයුතු කරන්නේ. වෙළඳ ඇමතුමාට වගකීමක් තියෙනවා. පොල් තෙල් මේ රටේ මිනිස්සුන්ගේ පරිභෝජනයට සුදුසු පොල් තෙල් ලබා දෙන්න. ඉතින් එහෙම නොකරන වෙළඳ ඇමති කෙනෙක් සදාතාරාත්මයක් තියෙන වෙළඳ ඇමති කෙනෙක් ඉල්ලාස් වීම තමයි කළ යුත්තේ. ලැජ්ජාවක් තියෙන වෙළඳ ඇමති කෙනෙක්. පොල් තෙල් විතරක් නෙමෙයි විවිධ භාණ්ඩ එනවා පිරිස් පරිභෝජනයේ නුසුසු මේ රටට. මොකද මේ රටේ තියෙන අමුතුම විවෘතාර්ථිකයක්. ඒකට මේකේ තියෙනවා දූෂිත නිලධාරින් ඉන්න. දූෂිත ගනුදෙනු සිද්ධ වෙනවා. සමහර වෙලාවට දේශපාලඥයන්ගේ වමනාවක් තියෙන්නට පුළුවන්. ඒ වගේම මේ කවුද මේවට ඉඩ දුන්නේ කියන නිලධාරියා වේවා දේශපාලඥයා වේවා gedara යවිය යුතුමයි. අපිට අවුරුද්දට කැවුම් ගෙඩියක් කන්න විදියක් නැහැ. අපිට අවුරුද්දට ඉස තෙල් ටික පොල් තෙල් ටික ඉස ගන්න විදියක් නැහැ. අපිට මාළු පෙත්තක් බදගෙන කන්න නැහැනේ අවුරුද්දකට අපිට. කතර රහත මේ විසකාරක තෙල් ගෙනල්ලා මේ රටේ ජනතාව නොමර මරන්න හදනවනේ. මම හිතන්නේ අවුරුදු ගානක ඇග්‍රීමෙන්ට් එකක් අස්සන් කරලා තිය අවුරුදු ගානකින් ලංකාවේ සිංහල මිනිස්සු මරනවා මේ රට ලියලා දෙන්න. ඔය වගේ යුගයකට තමයි අපි දැන් මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. හෙට සිට සතුස්ස මගින් රුපියල් දහසක මිලකට භාණ්ඩ වර්ග 12ක් අඩංගු සහන මල්ලක් මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව උදා වන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ජනතාවට අවුරුදු දීමනාවක් ලෙස සතුස්ස ආයතනයේ විසින් සහන මල්ලක් හෙට ඉඳන් ලබා දෙනවා. ඒ සහන මල්ල තුල අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ 12ක් රුපියල් 1000ක මිලට ලබා දෙනවා. ඒ තුලින් රුපියල් 410ක ඉතිරියක් ඇති වෙන බව තමයි සතුස්ස ගණක ශිල්පීන් විසින් දන්නලා තියෙන්නේ. එය සතුස්ස සහන මල්ලයි. මේ තමයි අපිට රජයක් හැටියට කරන්න පුළුවන් අහෝමය නෙමේ උපරිමේ. රතු කැකුළු කිලෝ, සුදු කැකුළු කිලෝ එක, නාඩු කිලෝ එක, සුදු සීනි කිලෝ එක, රතු පරිප්පු කිලෝ එක, පාම් පිටි කිලෝ එක, ලුණු කැට පැකට්ටුවක්, කල්මැස්සන් 250, කැලිමිරිස් පැකට් එක, සෝයා මීට් පැකට්ටුවක්, තේකොළ පැකට්ටුවක්, මුහුණු ආවරණය. ඇයි අනිවාර්ය කරලා තියෙන අත්‍යවශ්‍ය භාණ්ඩේ කීතර නීතිය මගින් අනිවාර්ය කරලා තියෙන්නේ. හැබැයි මුං කැවුම් හදන්න මුන්නටත් නැහැ.
ලංකාවට ආනයනය කිරීම තහනම් කරපු භාණ්ඩ වලින් එකක් තමයි මුංඇට. කෘෂිකාර්මික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් තහනම් කළා. කෙටි කාලයක් යනත් එක් ඒ භාණ්ඩ වල මිල ඉහළ යනවා අර ඉල්ලුමට සරිලන සැපයුම නැති වෙච්චාම. පොල් තෙල් වල ප්‍රශ්නයක් ඇත්තටම නැහැ. මොකද පොල් තෙල් වෙළඳ පොලේ තිබුණා. දේශීය පොල් තෙලුත් තියෙනවා. පොල් තෙල් වලට ආදේශක වෙන සෝයා තෙල් සහන මිලට මේ භාණ්ඩ වර්ග 17 මිලට අපි අතුල් කළා. තුමාල ඔය මල්ලට ඔබ තෙල් එක දැම්මනා. මිනිස්සු බය නැතුව මේක හොඳ තෙල වෙන්නේ නැති අපි තුමා අපිට දුන්නේ කියලා වාර්තා ගන්න පුළුවන්. එහෙනම් අපි තෙල් එක උද්දාට දෙමු මේකට 310ක් එකතු කරලා. එතකොට මිත්‍ර රටවල් බොහෝමයක් දිනෙන් දින ශ්‍රී ලංකාවෙන් ඉවත් වෙන බවත් ඊට හේතු සොයා කටයුතු කරන්නේ නම් රටක් ලෙස බරපතල තත්ත්වයකට මුහුණ පෑමට සිදුවේ හැකි බවත් හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. මේ කට්ටිය හංගන ලොකුම රහස තමයි 2014 දී ලංකාව පොරොන්දු වෙච්ච දේ නොකරන නිසා, බොරුව දිගටම ගෙනිච්ච නිසා. පීව රවට්ටන්න ලේසි වුණාට ජාත්‍යන්තර රවට්ටන්න ටිකක් අමාරුයි. අර 2009 දී ලංකාවට සහයෝගය දෙන්න රටවල් 29ක් ඉදිරිපත් වුණා. 2012 වෙනකොට අපි බොරු කියන එක බව දැන දැන අපේ යාළුවොත් අපිත් එක්ක හෙමින් හෙමින් ඈත් වුණා. 2012 දී රටවල් 15 දක්වා අඩු වුණා. අන්තිමට ලංකාවට ඉතුරු වෙලා තියෙන්නේ වශයෙන්ම ලෝකයේ තියෙන අසාර්ථක රාජ්‍ය අතලොස්සක් විතර. භූමිය පවා අපිට අහිමි වෙමින් තියෙන්නේ. හොඳට කල්පනා කරන් සැබෑ දේශප්‍රේමියෙක් වෙනවද විකුණාගෙන කනවද කියන තීන්දුව ඔබ හැම දිනම ගන්න. ඔබතුමාලට හිතුනේ නැද්ද මේ ඇත්තේ කොයිතරම් සුවදත්ව තිබුණගේ මේ ප්‍රශ්නේ විසඳන්න උදව් කරන්න අපේ රටට කියලා. මේ උදව් කිරීමට තමයි මේ අපි ඒ තියෙන 2014 තිබුණ ජාත්‍යන්තර පරීක්ෂණය අපේ අතට ගත්තා. ඒක මේ ආණ්ඩුවට තිබුණේ මේ සිංහල බහුතරවාදී මානසිකත්වයක් හදා ගන්න හදන්නේ නැතුව මමයි රජා කියලා මහවංශයේ සීන් එකක් එක් කරගන්නේ නැතුව ඒ වෙලාවේ දැන් හරි මේක වුණා දැන් සිංහල දෙමළ මුස්ලිම් ජනතාව හැටියට අපි ඔක්කොම එකතු වෙලා රට හදමුයි කියලා කියන්න පටන් ගත්තා. මම හිතන්නේ ඊට වඩා ලොකු වෙනසක් තිබුණා. ඇත්ත වශයෙන්ම ඒ වෙනස කරන්න පුළුවන් හයියක් ඒ වෙලාවේ තිබුණේ මහින්ද රාජපක්ෂට. හැබැයි මොකද හේතුවකට පොඩ්ඩක් මහරජ සීන් එක ඔලුවට ගියා. ඔබතුමා සජිත් ප්‍රේමදාස මහත්මයා සමග එකතු වෙනවා විවිධ කර්ණම් ගහගෙන ගිහින් අවසාන ඉතන හිටියා. මේ මං කවුරුහාවත් කරණම් ගැව්වේ නැහැ. මම ශ්‍රී ලංකාවකින් ගියේ මාව යැව්වා මිසක් මම ගියේ නැහැ. ඔබතුමා සජිත් මහත්මයාට අර වම් පාදයෙන් ගහලා චම්පික රණවක මහත්තර දකුණු පාදයෙන් ප්‍රහාරයක් එල්ල කළා. චන්ද්‍රිකා මැතිනිය සමග එකතු වෙලා අලුත්ම ගමනක් යන්නට ඔබ සැරසෙනවා වගේ මට පේනවා. මම ජීවිතේට කාටවත් පයින් ගහලා නැහැ. ගහන්න යන්නේ නෑ ගහන්න. ඉස්කෝලේදී ඔය කාටවත් පයින් ගහලා නැහැ. ආ. ඔබතුමා යනවා නේද? ඇත්තටම යන්න හදන්නේ. කොහෙද? දැන්. දැන් චන්දිල් වෙත්තා බහුගේ ඒක චන්ද්‍රිකා මැතිර තමක එකතු වෙලා අලුත් චන්ද්‍රිකා මැතිනේ කියන්නේ මගේ හොඳම යාළුවෙක් මම ඉතා ගරු කරන දේශපාලනික. කිච්චරයි. ඉතින් එකතු වෙලා ළඟද මේ අපරාධ වලට එකතු වෙන්න බෑ අප්පා. එනවද? නෑ. එන්න බොරු කියන්න. චීන රජයේ ප්‍රධානයක් ලෙස මෙරටට ලැබුණු සිනෝෆාම් කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද බාරගනු ලැබුවා. ඒ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී. චීනයේ බීජින් නුවර සිට එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් රැගෙන පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL-869 දරන ගුවන් යානය අද පෙරවරු 11:28ට කටුනායක ගුවන්තොටුපල වෙත ළඟා වුණා. එන්නත් තොගේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගුවන්තොටුපලේදී අද දහවල් නිල වශයෙන් බහර කනු ලැබුවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා චීන ජනාධිපති ෂී ජින්පින් මහතාගින් කළ ඉල්ලීමකට අනුව එම එන්නත්තොගේ ශ්‍රී ලංකාවට ප්‍රධානී කෙරුණා. චීනයේ බීජින් නගනුවර ජාතික බයෝටෙක් ඖෂධ සමාගම සිනෝෆාම් කොවිඩ් මර්ධන එන්නත නිෂ්පාදනය කර තිබෙනවා. ගුවන් යානයේ විශේෂ ශීතාගාරයක් තුළ ගබඩා කර රැගෙන ආ එන්නත්තොගේ ගුවන්තොටුපල ගුවන්ගෙල් ගම්මානයේ ශීතාගාර තුළ ගබඩා කර අනතුරුව ශීතාගාර සහිත වාහනවලින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මධ්‍යම එන්නත් ගබඩ සංකීර්ණයේ වෙත රැගෙන යාමට නියමිතයි. I would like to mention that the
friendship between Sri Lanka and China goes back to Sri Lanka was saha China athara pavathina mitratwaya tulin apita ada vishesha piyawarak tabannata hakiyawak labuna apa ratak washeen asirutthawayan walata pattu awasthawan waledi China laba dun sahaya apa kisi dinakat amathaka karanne neha itama krutajnya purakawa api eya sihipat kalayutui චීන ජනාධිපති සී ජින්පින් මහතා ශ්‍රී ලංකාවට ලක්ෂ 6ක එන්නත් මාත්‍රා ලබා දීම පිළිබඳව අප ස්තුතිවන්ත වෙනවා වගේම අපේ ගෞරවයත් මේ අවස්ථාවේදී පිරිනැමීමට මම කැමතියි. Of 600,000 Sinopharm vaccines. China රජයේ ප්‍රධානයක් ලෙස මෙරටට ලැබුණු මෙමෙන්නත්ගේ බහර ගැනීම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා අමාත්‍ය ප්‍රසන්න රණතුංග රාජමාත්‍යවරුන් වන මහාචාර්ය චන්න ජයසුමන සහ සුදර්ශනී ප්‍රනාන්දු පුල්ල යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ගුවන්තොටුපළ වෙත පැමිණ සිටියා. මුලින්ම මේ එන්නත ලබා දෙනකොටම චීන රජය විසින් ඉල්ලීමක් කළා මේ රට තුල තමුගේ රැකියාව සඳහා පැමිණ සිටින චීන ජාතිකයින්ට මේ එන්නත ලබා දීමට කටයුතු කරන්න කියලා ඒ අනුව අපි කොළඹ නගරයේත් ඒ වගේම මහනුවරදීත් පුත්තලමේදීත් හම්බන්තොටදීත් යන ස්ථාන හතරේදී විසේවය සඳහා රටට පැමිණලා ඉන්න චීන ජාතිකයින්ට ඒ එන්නත ලබා දීමට කටයුතු කරනවා බොහෝ දුරට ලබන සතිය තුලදී අපි ලබා දීමට කටයුතු කරනවා එත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන් යලි සමුයමු හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබට සුබදායි රාත්‍රිය දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.